ආයුබෝවන් යාළුවනේ, බිස්නස් ලංකා අපි අද ඔයාලා එක්ක කතා කරන්නේ ලෝකයේ මිලෙන් අධිකම කුළුබඩුවක් වන එනසල් නැත්තම් කරදමුංගු වගාවෙන් කොහොමද හොඳ ආදායමක් හොයාගන්නේ කියලා. ඉතින් මේක ඔයාලට ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් නිකං ඉඳලා සල්ලි ලැබෙන ව්‍යාපාරයක්. මොකද යාළුවනේ ඔයාලා ගොඩක් කාර්ය බහුලයි. ඉතින් එහෙම කෙනෙක්ට තමන්ගේ රැකියාව කරන ගමන් මේ වගේ හොඳ ආදායමක් තියෙන වගාවක් කරලා ව්‍යාපාරය දියුණු කරගන්නත් නිකම්ම ඉඳලා හොඳ ආදායමක් හොයාගන්නත් පුළුවන්. ඉතින් මේක ගොඩක් දෙනා හිතන්නේ රැකියා නැ, මුදල් නැ කියලා පසුතැවිලි වෙන්නේ නැතුව මේ වගේ දෙයක් ඔයාගේ ගෙවත්තේ පුංචි ඉඩක වගා කළා නම් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද ඉහළ පළදාවක් සමග කරදමුංගු පැල සිටුවන ආකාරය, මේ ව්‍යාපාරය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ නිවසේ සිටම හොඳ ආදායමක් ලබා ගන්න අදහස් දැනගන්න කැමති නම් පහලින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. හරි යාළුවනේ, අපි බලමු කොහොමද මේ කරදමුංගු ඇටවලින් පැල ලබා ගන්නෙ, ඒවා පැල කරන්නේ කියලා. සියලුම තාක්ෂණික දැනුම මම ඔයාට මේ වීඩියෝ එකෙන් කියනවා. ඔයා මුලින්ම කරදමුංගු බීජ ටිකක් අරන් සෝද ගන්න. මෙහිදී ඔයා කොළපාටට හුරු කහපාටත් තියෙන බීජ තමා තෝරගන්න ඕනේ. ඊට පස්සේ මේ කරදමුංගු බීජ ටික පොඩි කරලා ඇතුලේ තියෙන කළු පාට කරදමුංගු බීජ ටික ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ වගේ පොඩි කෝප්පයකට වතුර ටිකක් දාලා මේ බීජ ටික ඒකට දාන්න. මෙහිදී වතුර යටට යන බීජ තෝරගන්න. ඊට පස්සේ ඔයා මේකට gedara පාවිච්චි කරන කහකුඩු ටිකක් දාලා දවස් දෙකක් විතර තියන්න. මෙහිදී වෙන්නේ මේ බීජ තුළ ජලය උරාගෙන පැලය හටගන්නට උත්තේජනයක් වෙනවා. කහකුඩු දැමීමෙන් වෙන්නේ දින දෙකක් ජලයේ තියෙද්දි ඇතිවන දිලීර ආසාදන අවම කරන එක. ඉතින් ඔයා දවස් දෙකක් මේ ටික මේ විදිහටම තියන්න. හරි යාළුවනේ, දවස් දෙකකට පස්සේ ඔයා මේකෙන් වතුර ටික ඉවත් කරගෙන බීජ ටික වෙන් කරගන්න. ඔයාට පේනවා ඇති මේ බීජ කලින්ට වඩා ජලය උරාගෙන බීජ ලොකු වෙලා කියලා. අපි ඊළඟට මේ වගාවට රෝපණ මාධ්‍ය සකස් කරගමු. කරදමුංගු කියන්නේ ටිකක් ආර්ද්‍රතාවයට කැමති ශාකයක් නිසා රෝපණ මාධ්‍ය සකසද්දී කොම්පෝස්ට් කොටස් එකකට අනිවාර්යෙන්ම කොහොබත් කොටස් එකක් දාලා බඳුනක් සකස් කරගන්න ඕන. ඊට පස්සේ මේකට වතුර ටිකක් දාලා මේ බීජ තැනින් තැන හිටවන්න ඕන. මේ පැල හිටවද්දී සෙවන තියෙන තැනක සිටවන්න ඕන. ඉතින් මේ බඳුනේ සති දෙකක් තුනක් අතරෙදි කුඩා පැල එනවා. ඉතින් ගොඩක් සෙවන තියෙන තැනක තමයි මේ බඳුන් හිටියන්න ඕන. මේ පැල ටිකෙන් ටික ලොකු වෙනකොට මම කලින් කීව රෝපණ මාධ්‍ය දාලා හොඳට පරිසරය සකස් කරගන්න. ඊට පස්සේ හිටවන්න. මේ පැලවලින් තව අංකුර එනවා. ඉතින් ඔයාට පුළුවන් මේ අංකුරත් අරන් දිගටම මේ වගාව කරන්න. ඉතින් යාළුවනේ, මේක තමයි ව්‍යාපාරික කරදමුංගු. එහෙමත් නැත්නම් එනසල් වගාව කියන්නේ. ගෙවත්තේ මේ ශාක පහක් හයක් හිටවන්න. ඔබට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ වගේ අලුත් සොයන් රැකියා නිවසේ සිටම මුදල් ඉපයීමේ අලුත් බිස්නස් අදහස් ඔයා ගාවට ගෙන්න ගන්න පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අලුත් ව්‍යාපාරික අදහසක් සමඟ අපි නැවත හමු වෙමු.